හොඳයි අපි මේ මයික්‍රෝමීටර් ස්කූප ප්‍රමාණයේ මූලාංක දෝෂ පිළිබඳව සාකච්ඡා කරමු. මූලාංක දෝෂ. මූලාංක දෝෂයක් කියලා කියන්නේ අපි මයික්‍රෝමීටර් ස්කූප ප්‍රමාණයේ ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙන්න සලස්සපුවම අපිට ඒක කරන්න පුළුවන් අර දිදාලේ කරකෝලා. මතක ඇති ළමයින්ට රූප සටහන. ඒ මයික්‍රෝමීටර් ස්කූප ප්‍රමාණයේ දිදාලය ඔහම දක්ෂිණාවර්තව කරකවනකොට ඉද්ද යනවා කිනිහිරිය දෙසට. ඉද්ද කිනිහිරිය දෙසට ගිහිල්ලා ඉද්ද කිනිහිරිය මත ස්පර්ශ වෙනවා. අන්නේ මේ ඉද්ද කිනිහිරිය මත ස්පර්ශ වෙනකොට ඒ වෘත්තාකාර පරිමාණයේ ශූන්‍ය රේඛාව රේඛීය පරිමාණයේ ශූන්‍ය සලකුණ මතට වෘත්තාකාර පරිමාණයේ ශූන්‍ය සලකුණ රේඛීය පරිමාණයේ ශූන්‍ය සලකුණ මතට එනවා නම් ඔන්න ඔය විදියට ඒ උපකරණයට මූලාංක දෝෂයක් නැහැ. සාමාන්‍යයෙන් නිවැරදි මයික්‍රෝමීටර් ස්කූප ප්‍රමාණයක තත්ත්වය ඕකයි. අපි දිදාලේ කරකවලා ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙන්න සලසපුවාම ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙන්න සලස්සලා තියෙන මොහොතේ මේ රේඛීය පරිමාණයේ ශූන්‍ය සලකුණ මතට වෘත්තාකාර පරිමාණයේ ශූන්‍ය සලකුණ මෙන්න මේ විදිහට එනවනම් අපි කියනවා උපකරණයට මූලාංක දෝෂයක් නැහැ කියලා. එතකොට එවැනි උපකරණයකින් අපි පාඨාංකයක් ලබා ගත්තොත් යම්කිසි මෙනුමක් සම්බන්ධ පාඨාංකයක් ලබා ගත්තොත් ලැබෙනවා නිවැරදි යගේ නිවැරදි මාගේ ලැබෙනවා නිවැරදි යගේ ලැබෙනවා. එවැනි උපකරණයකින් අපි පාඨාංකයක් ලබා ගත්තොත් නමුත් සමහර විට මේ මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණ කාලයක් පාවිච්චි කරනකොට ඔය කොටස් ගෙවිලා යන්න පුළුවන්. ඉද්ද සහ කිනිහිරිය අතර හැමතිස්සෙම විවිධ වස්තු තියා ඉද්ද සහ කිනිහිරිය මගින් ස්පර්ශ වෙන්න සලස්වමින් මෙනුම් ලබා ගන්නකොට මේ ඉද්ද සහ කිනිහිරිය ගෙවිලා යන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර විට යම්කිසි දෙයක් ඉද්ද සහ කිනිහිරිය මත එක්කෝ ඉද්ද මත නැත්නම් කිනිහිරිය මත නැත්නම් ඔය දෙකම මත හෝ තැම්පත් වීමේ හැකියාවක් තියෙනවා. එහෙම යම් දෙයක් යම් ද්‍රව්‍යයක් ඒ මත තැම්පත් වෙලා දෘඩ විදියට ඒකට ඇලිලා තිබුණොත් එතකොටත් මූලාංක දෝෂයක් ඇති වෙනවා. එතකොටත් අර ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙන සලස්සලා තියෙන අවස්ථාවේදී වෘත්තාකාර පරිමාණයේ ශූන්‍ය සලකුණ සහ රේඛීය පරිමාණයේ ශූන්‍ය සලකුණ එක මත එක මේ විදිහට පිහිටන්නේ නැහැ. ඒ වගේම ඉද්ද සහ කිනිහිරිය ගෙවි යාමකදී වුණත් ඒ ඉද්ද සහ අපි හිතමු යම්කිසි උපකරණයක ඉද්ද සහ කිනිහිරිය ගෙවිලා ගින් තියෙනවනම් ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙන සලස්සපුවාම ඒ මෙන්න මේ අවස්ථාව ලබා ගන්න පුළුවන්කමක් නැහැ. ඒ කියන්නේ රේඛීය පරිමාණයේ ශූන්‍ය සලකුණ මතට වට පරිමාණයේ ශූන්‍ය සලකුණ එන්නේ නැහැ එවැනි අවස්ථාවකදීත්. ඉතින් එහෙම අවස්ථා වලදී අපි කියන උපකරණයට මූලාංක දෝෂයක් තියෙනවා කියලා. ඒ කියන්නේ මූලාංක දෝෂයක් නැත්තේ මෙන්න මේ අවස්ථාවේදීනේ. ඒ කියන්නේ රේඛීය ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙන සලස්සපුවාම රේඛීය පරිමාණයේ ශූන්‍ය සලකුණ මතට වට පරිමාණයේ ශූන්‍ය සලකුණ එනවා නම් දෝෂයක් නැහැ. හැබැයි එහෙම නොවෙනවා නම් උපකරණයට මූලාංග දෝෂයක් තියෙනවා. ඉතින් එහෙම නොවෙනවා නම් වෙන්න විදි දෙකක් තියෙනවා. එකක් තමයි වට පරිමාණය ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙන අවස්ථාවේදී වට පරිමාණයේ ශූන්‍ය රේඛාව රේඛීය පරිමාණය අභිබවාගෙන යන්න පුළුවන්. ඒ කියන්නේ එහෙම ගියා නම් රේඛීය පරිමාණය අභිබවාගෙන ගියොත් එහෙම ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙන අවස්ථාවේදී වට පරිමාණය පිහිටන්න ඕන වට පරිමාණය ශූන්‍ය ලකුණ පිහිටන්න ඕන රේඛීය පරිමාණයට ඉහළින් රේඛීය පරිමාණයට ඉහළින් වට පරිමාණය ශූන්‍ය ලකුණ පිහිටන්න ඕන එහෙම අභිබවා ගිය අවස්ථාවක මෙන්න මේ වගේ ඔහම අභිබවා යන්න පුළුවන්. ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ කරලා තියෙන අවස්ථාවක වට පරිමාණයේ ශූන්‍ය රේඛාව රේඛීය පරිමාණයේ අභිබවා ගිහිල්ලා තියෙන්න පුළුවන් මෙන්න මේ වගේ. ඉතින් ඒ අවස්ථාවේදීත් උපකරණයට මූලාංග දෝෂයක් ඇති වෙනවා. මෙතෙන්දී උපකරණයට මූලාංග දෝෂයක් තියෙනවා. එහෙම නැත්නම්
ඉද සහ කිනීරිය ස්පර්ශ වෙන්න සලස්සලා තියෙන අවස්ථාවේදී වට පරිමාණයේ ශූන්‍ය රේඛාව රේඛීය පරිමාණයට වඩා පහලින් පිහිටන්න පුළුවන්. දැන් එහෙම වුණත් මූලාංග දෝෂයක් ඇති වෙනවා. ඉද සහ කිනීරිය ස්පර්ශ වීමට සලස්සලා තියෙන අවස්ථාවක මෙන්න මේ වගේ. මේ වගේ වට පරිමාණයේ ශූන්‍ය රේඛාව වගේ රේඛීය පරිමාණයට පහලින් පිහිටන්න පුළුවන්. ඉතින් මේ විදියට හරි අර විදියට හරි තියෙනවා නම් අපි කියනවා උපකරණයට මූලාංග දෝෂයක් තියෙනවා කියලා. දැන් මේ මයික්‍රෝමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් මිනුමක් ලබා ගන්නකොට ඉද්ද සහ කිනිහිරිය අතර යම්කිසි පරතරයක් තියෙනවා. ඒ කියන්නේ ඉද්ද කිනිහිරියෙන් ඈතට ගමන් කරලා තියෙන්නේ ඉවතට ගමන් කරලා තියෙන්නේ මිනුමක් ලබා ගන්න අවස්ථාවේදී. මොකද ඉද්ද සහ කිනිහිරිය අතර තමයි මිනුම ලබා ගන්න අවශ්‍ය කරන වස්තු රඳවල තියෙන්නේ. ඉතින් මිනුමක් ලබා ගැනීමේදී කරන්නේ මිනුම ලබා ගැනීමට අවශ්‍ය කරන වස්තු ඉද්ද සහ කිනිහිරිය අතර රඳවනවා. ඉතින් එහෙම රඳවන්න නම් ඉද්ද සහ කිනිහිරිය අතර යම්කිසි පරතරයක් තියෙන්න ඕන. ඉද්ද සහ කිනිහිරිය අතර එහෙම පරතරයක් එන්න නම් ඉද්ද කිනිහිරියෙන් ඈතට ගමන් කරලා තියෙන්න ඕන. ඉතින් ඉද්ද කිනිහිරියෙන් ඈතට ගමන් කරන්නේ මේ දිදාලය නැත්නම් ස්කුරුප්පුව වාමවර්ත භ්‍රමණය කරනකොට. වාමවර්ත භ්‍රමණය කරනකොට තමයි ඉද්ද කිනිහිරියෙන් ඈතට ගමන් කරන්නේ. ඒකට වාමවර්ත ගමන් භ්‍රමණය කරනකොට ඉද්ද කිනිහිරියෙන් ඈතට ගමන් කරනවා. ඒ කියන්නේ ස්කුරුප්පුව පස්සට ගමන් කරනවා. ආපස්සටම ඔය අතට දැන් උපකරණ මෙහෙම තියලා තියෙනවා නම් දකුණු අත පැත්තට ගමන් කරනවා. එහෙම ස්කුරුප්පුව දකුණු අත පැත්තට ගමන් කරනකොට අර විල්ල මත තියෙන රේඛීය පරිමාණය මතුවෙනවා. එතකොට විල්ල මත තියෙන රේඛීය පරිමාණය මේ විදිහට දකුණු පැත්තට වැඩි වෙන විදිහට තමයි සකස් කරලා තියෙන්නේ. දකුණු පැත්තට වැඩි වෙන විදිහටයි සකස් කරලා තියෙන්නේ. ඒ නිසා මෙනුම් ලබා ගැනීමේදී ස්කුරුප්පුව මේ විදිහට රූප සටහනේ තියෙන විදිහට ස්කෲප් ප්‍රමාණය තියලා තියෙනවා නම් දකුණු අත පැත්තට තමයි යන්නේ. ඒ අනුව දකුණු අත පැත්තට වැඩි වෙන විදිහට රේඛීය පරිමාණය සකස් කරලා තියෙනවා. ඒ නිසා රේඛීය පරිමාණයේ අගය කියවීම වැඩි වෙන්නේ මෙහෙම ස්කෲප්පුව ආපස්සට යද්දී නැත්නම් දකුණු අත පැත්තට යද්දී. ඒ නිසා දැන් බලන්න මෙන්න මේ වගේ අවස්ථාවක ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙලා තියෙන අවස්ථාවේදී වට පරිමාණය ශූන්‍ය ලකුණ රේඛීය පරිමාණය ශූන්‍යට පහලින් මෙහෙම පිහිටනවා නම් ඒ කියන්නේ පාඨාංකයක් කියවෙනවා. එතෙන්දිත් පාඨාංකයක් කියවෙනවා. එතකොට යම්කිසි මෙනුමක් ලබා ගැනීම සඳහා ඉද්ද සහ කිනිහිරි අතර වස්තුව තැබීම සඳහා තවදුරටත් ස්කෲප්පුව වාමවර්තෝ කරකවන්න ඕන. ඒ කියන්නේ තවදුරටත් මේක පස්සට ගමන් කරනවා. ගමන් කරද්දී මේ බිඳුව මෙතන තියෙන මේ තියෙන තැන ඉඳලා තමයි කරගෙන්නේ. ඉතින් මේ පටන් ගන්න මොහොතේදීත් ආරම්භක අවස්ථාවේදීත් ඒ කියන්නේ ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙලා තියෙන අවස්ථාවේදීත් මෙහෙම කොටස් දෙකක පාඨාංකයක් කියවෙනවා. එතකොට එතන ඉඳලා වාමාවර්තෝ කරකවනකොට දෙකෙන් පටන් අරගෙන තමයි යන්නේ. ඒතර දෙකෙන් පටන් අරගෙන තමයි වැඩි වෙන්නේ කොටස් ගන්න. මෙහාට වැඩි වෙන්නේ දැන් මේ පහ තියෙන මේ පැත්තේ. එතකොට දෙකෙන් පටන් අරගෙන තමයි වැඩි වෙන්නේ. දැන් පස්වෙනි කොටස මෙතෙන්ට එන්න තව කොටස් තුනක් කරකුණාම ඇති. එතකොට කොටස් තුනක් කරගෙනකොට පාඨාංකේ 5යි කියලා කියවෙනවා. ඒ කියන්නේ මේ කොටස් දෙකක් පහලින් වට පරිමාණයේ ශූන්‍ය රේඛාව රේඛීය පරිමාණයට වඩා කොටස් දෙකක් පහලින් ආරම්භයේදී පිහිටීම නිසා හැම විටම මෙවැනි උපකරණයකින් ලබා ගන්න පාඨාංකය ඒ පාඨාංකයේ අගය නිවැරදි අගයට වඩා කොටස් දෙකකින් වැඩි වෙනවා. කොටස් දෙකකින් වැඩි වෙනවා. එතකොට මේ කොටස් දෙකක් පහලින් තියෙනවා නම් කොටස් තුනක් පහලින් තියෙනවා නම් කොටස් තුනකින් වැඩි වෙනවා. කොටස් හතරක් පහලින් තියෙනවා නම් කොටස් හතරකින් වැඩි වෙනවා. ඒ නිසා ඒ රේඛීය වට පරිමාණය ශූන්‍ය රේඛීය පරිමාණයට වඩා කොච්චර කොටස් ගණනක් පහලින්ද තියෙන්නේ කියන එක අනුව තමයි ඒක තීරණය වෙන්නේ. එතකොට අන්නේ පහලින් තියෙන කොටස් ගණන මගින් තමයි නිරූපණය කරන්නේ මූලාංක දෝෂය. එතකොට ඒක අපිට ගණනය කරන්න පුළුවන් මයික්‍රෝමීටර් ස්කෝප් ප්‍රමාණය කුඩාම මිනුම 0.01 නම්
ඒ බිඳු සම් බිඳුව එක ගුණ කිරීම මෙතන කොටස් දෙකක් පහලින් තියෙන නිසා දෙකෙන් ගුණ කරන්න ඕනේ. එතකොට බිඳු සම් බිඳුවයි දෙකයි. ඉතින් මිලිමීටර බිඳු සම් බිඳුවයි දෙකයි කියලා ලැබෙනවා. ඉතින් මෙන්න මෙච්චර ප්‍රමාණයකින් ඒ කියන්නේ මිලිමීටර බිඳු සම් බිඳුවයි දෙකක ප්‍රමාණයකින් මේ උපකරණයේ ඇසුරෙන් ලබා ගන්න පාඨාංකය වැඩි වෙනවා හැමතිස්සෙම. ඒ වගේම ඉතින් අපි වෙන ඕනම උපකරණයක ඒ කොටස් ගණන අනුව අපිට මේ වගේ මේ අගේ ගණනය කරන්න පුළුවන් දෝෂය මේ ලැබෙන්නේ අපිට. එතකොට ඒ ප්‍රමාණයෙන් හැමතිස්සෙම පාඨාංකය වැඩි වෙනවා. ඒ නිසා අපි කියනවා මේ මූලාංක දෝෂය ධන මූලාංක දෝෂයක් කියලා. එහෙනම් මේ රූප සටහනේ මේ දක්වලා තියෙන උපකරණයේ තියෙන්නේ 0.02 මිලිමීටර ධන මූලාංක දෝෂයක්. ධන මූලාංක දෝෂයක් තියෙන. ඉතින් මෙවැනි උපකරණයකින් ලබා ගන්න පාඨාංකය හැමතිස්සෙම නිවැරදි අගයට වඩා වැඩි හින්දා අපි ඒ ලබා ගන්නා පාඨාංකයේ නිවැරදි කළ අගය සොයා ගැනීම සඳහා පාඨාංකයෙන් මේ දෝෂය අඩු කරන්න ඕන. එතකොට මේ දෝෂය ධන දෝෂයක්, මූලාංක දෝෂය ධන දෝෂයක්. අපි මූලාංක සෝදනය කිරීම සඳහා පාඨාංකයෙන් දෝෂය අඩු කරන නිසා අපි කියනවා මූලාංක සෝදනේ ඍණයි කියලා. ඉතින් මෙන්න මේ වගේ අවස්ථාවක් ගත්තොත් දැන් මෙතනදී වට පරිමාණයේ ශූන්‍ය රේඛාව රේඛීය පරිමාණයේ අභිභව කොටස් දෙකක් ඉහළට ගිහිල්ලා තියෙනවා. ඉතින් කොටස් දෙකක් ඉහළට ගිහිල්ලා තියෙන නිසා කොටස් දෙක මගින් නිරූපණය කරන දෝෂයක් තමයි ඇති වෙන්නේ. ඉතින් කොටස් 3ක් හරි 4ක් හරි 5ක් හරි ගියා නම් ඒ කොටස් ගණනට අනුරූප අගේ මගින් නිරූපණය කරන දෝෂයක් තමයි ලැබෙන්නේ. දෝෂය මූලංග දෝෂයක් තමයි එන උපකරණයට තියෙන්නේ. දැන් මේ උපකරණයට තියෙන්නේ කොටස් දෙකකට අනුරූප වෙන මූලංග දෝෂයක්. එතකොට මේ වගේ උපකරණයකින් අපි මෙනුමක් ලබා ගන්නකොට ඒ මෙනුම ලබා ගැනීම සඳහා අවශ්‍ය වස්තුව ඉද්ද සහ කිනිහිරි අතර තියන්න අපි දිදාලය, ස්කුරුප්පුව, වාමාවර්තෝ කරකවන්න ඕන. ඉතින් එහෙම කරකවනකොට කොටස් දෙකක් කරකවපුවාම තමයි බිඳුව ලකුණ මේ රේඛීය පරිමාණය මතට එන්නේ. එතකොට අපි උපකරණයේ පරිමාණය ඇසුරෙන් ඒ අවස්ථාවේදී පාඨාංකය කියව ගත්තොත් එහෙම බිඳුවයි කියලා කියවන්න තියෙන්නේ. වට පරිමාණයේ ශූන්‍ය ලකුණ රේඛීය පරිමාණයේ ශූන්‍ය ලකුණ මතට ආවනම් අපිට කියවන්න තියෙන්නේ පාඨාංකයේ බිඳුවයි කියලා. නමුත් කොටස් දෙකක් කරකවීමෙන් තමයි බිඳුව අපිට රේඛීය පරිමාණයේ මතට ගන්න පුළුවන් වෙන්නේ. කොටස් දෙකක් කරකෙව්වත් පාඨාංකයේ බිඳුවයි කියලා පෙන්නනවා කියලා කියන්නේ පාඨාංකයක් කොටස් දෙකකට අනුරූප පාඨාංකයක් උපකරණය මගින් පෙන්වන්න ඕන. නමුත් උපකරණය මගින් ඒ පාඨාංකේ පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ පෙන්වන්න තියෙන පාඨාංකේ පෙන්වන්නේ නැහැ. හැමතිස්සෙම එතකොට මෙවැනි උපකරණයකින් ලබා ගන්න පාඨාංකය නිවැරදි අගයට වඩා අඩු අගයක්. අඩු අගයක් තමයි නිරූපණය වෙන්නේ. කොටස් දෙකක පාඨාංකයක් පෙන්වන්න තිබියදී බිඳුවයි කියලා පෙන්වනවා. ඉතින් අපි හිතමු කොටස් 4ක හරි 5ක හරි පාඨාංකයක් වුණා නම් ඒක ඒ අගේ පෙන්වන්න තිබියදී බිඳුව කියලා පෙන්වනවා. එතකොට අගයක් පෙන්වෙ යුතුව තිබුණත් පාඨාංකයේ ශූන්‍යයි කියලා පෙන්වන හින්දා හැමතිස්සෙම මේ වගේ උපකරණයකින් ලබා ගන්න පාඨාංකය නිවැරදි අගයට වඩා අඩුයි. ඒ නිසා අපි කියනවා මේ දෝෂය ඍණ මූලාංක දෝෂයක් කියලා. ඍණ දෝෂයක්. ඉතින් ඒක අපිට ගණනය කරන්න පුළුවන්. ඒ දෝෂය අපිට ගණනය කරන්න පුළුවන් කොටස් ගණන දෙක ගුණ කිරීම උපකරණයේ කුඩාම මෙනුම 0.01 ඍණ 0.02 මිලිමීටර් කියලා මේ ඍණ දෝෂය ගණනය කරගන්න පුළුවන්. එතකොට ඒක ඍණ දෝෂයක්. ඉතින් ඍණ දෝෂයක් තියෙන උපකරණයකින් පාඨාංකයක් ගත්තාම හැමතිස්සෙම ඒක නිවැරදි අගයට වඩා අඩු අගයක් වෙන්නේ. ඒ නිසා නිවැරදි කළ අගය ලබා ගැනීම සඳහා අපි අර දෝෂය පාඨාංකයට එකතු කරන්න ඕන. එහෙනම් දෝෂය ඍණ වුණාට මූලාංක සෝදනය ධන වෙනවා. එතකොට දැන් අපි මොනවද සාකච්ඡා කළේ? මං නැවත පොඩි කෙටි එකතු කිරීමක් කරන්නම් මේ කරපු කරුණවල සාකච්ඡා කරපු කරුණවල. මයික්‍රෝමීටර ස්කූප ප්‍රමාණයක මූලාංක දෝෂයක් තියෙනවද කියලා අපි පරීක්ෂා කරලා බලන්නේ ඒ උපකරණයේ ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙන්න සලස්සලා. ඉද්ද සහ කිනිහිරිය ස්පර්ශ වෙන්න සලස්සපුවාම උපකරණයේ රේඛීය පරිමාණයේ මතට වට පරිමාණයේ ශූන්‍ය ලකුණ රේඛීය පරිමාණයේ ශූන්‍ය ලකුණ මතට වට පරිමාණයේ ශූන්‍ය ලකුණ එනවනම් අපගෙන උපකරණයට මූලාංක දෝෂයක් නැහැ කියලා
වට රේඛේ පරිමාණයේ ශූන්‍ය ලකුණ මතට වට පරිමාණයේ ශූන්‍ය ලකුණ එන්නේ නැත්නම් හරියටම උපකරණයේ මූලංග දෝෂයක් තියෙනවා. එහෙම ඉදසහ කිනහිරිය ස්පර්ශ වෙන සලස්සල තියෙන අවස්ථාවේදී වට පරිමාණයේ ශූන්‍ය ලකුණ රේඛේ පරිමාණයේ ශූන්‍ය ලකුණ මතට හරියට එන්නේ නැත්නම් ඒක පිහිටන්න පුළුවන් ආකාර දෙකක් තියෙනවා. එකක් තමයි රේඛේ පරිමාණයට පහලින් පිහිටන්න පුළුවන්. අනික තමයි රේඛේ පරිමාණයට ඉහළින් පිහිටන්න පුළුවන්. මේ විදිහට පිහිටනවා නම් අපි කියන උපකරණයේ මූලංග දෝෂයක් තියෙනවා කියලා. එතකොට මේ අවස්ථාවේදී උපකරණයට තියෙන දෝෂයේ ධන දෝෂය කියලා හඳුන්වනවා. මොකද මෙවැනි උපකරණයකින් ලබා ගන්න පාඨාංකය හැම විටම නිවැරදි අගයට වඩා වැඩි. ඒ නිසා ඒ අගය නිවැරදි කර ගැනීම සඳහා මේ දෝෂයේ පාඨාංකයෙන් අඩු කරන්න ඕන. ඒ නිසා අපි කියනවා මෙවැනි උපකරණයකින් ලබා ගන්න දෝෂයේ ධනයි, ඒ වගේම මූලාංක ශෝධනය ඍණයි. මේ වගේ උපකරණයකින් ලැබෙන දෝෂයේ ධනයි, ඒ වගේම ශෝධනය ඍණයි. දැන් මේ උපකරණය ගත්තොත් එහෙම ඉදසහකිනීරිය ස්පර්ශ කරන අවස්ථාවේදී වට පරිමාණයේ ශූන්‍ය රේඛී පරිමාණයට ඉහළින් තියෙන රේඛී පරිමාණයේ අභිභව ගිහිලා තියෙන. ඒතර මෙවැනි උපකරණයකින් ඇතිවෙන ඍණ දෝෂයක්. ඒ නිසා ඒවැනි උපකරණයකින් අපි පාඨාංකයක් ලබා ගත්තොත් ඒක හැම විටම නිවැරදි කළේට අගයට වඩා අඩුයි. ඉතින් නිවැරදි කළ අගය සොයා ගැනීම සඳහා ඒ දෝෂයේ පාඨාංකයට එකතු කරන්න ඕන. එයනම් අපි කියනවා මූලාංක දෝෂය ඍණයි, මූලාංක ශෝධනය ධනයි. මූලාංක දෝෂය ධන වෙනකොට මූලාංක ශෝධනය ඍණයි, මූලාංක දෝෂය ඍණ වෙනකොට මූලාංක ශෝධනය ධනයි. ඒ විදිහටයි මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණයක මූලාංක දෝෂ හොයන්නේ. මේ මූලාංක දෝෂ කියන එක අපිට ඉතාමත්ම වැදගත් වෙනවා. මොකද දෝෂ සහිත උපකරණයකින් මෙනුමක් ලබා ගන්නකොට ඒ ලබාගත් මෙනුම, එහෙම නැත්නම් ඒ ලබා ගන්න පාඨාංකය නිවැරදි කර ගැනීම සඳහා අපි පළමුව උපකරණේ මූලංග දෝෂ තියෙනවද කියලා පරීක්ෂා කරලා බලලා ඒක හොයාගන්න ඕන. අපිට ඊට පස්සේ බලන්න පුළුවන් මයික්‍රෝමීටර් ස්කූප් ප්‍රමාණයෙන් කොහොමද මෙනුම් ලබා ගන්න කියලා.